සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. එහෙමනම් ව්‍යාපාර පරිසරය සහ ව්‍යාපාර පරිසරය ව්‍යාපාර සංවිධානවලට කොහොමද බලපෑම් ඇති කරන්නේ? ව්‍යාපාර සංවිධාන ව්‍යාපාරයක ව්‍යාපාර පරිසරය කියන්නේ කුමක්ද? ඒ වගේම ව්‍යාපාර පරිසරය ව්‍යාපාරවලට කොහොමද බලපාන්නේ? කියන කාරණය තමයි අපි අද කතා කරන්නේ. පැහැදිලිද? व्यापार පරිසරය කියන්නේ කුමක්ද? මොකද්ද ව්‍යාපාර පරිසරය කියන්නේ? ඔයාලා දැනෙන විදිහට මොකද්ද ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ? අපි ඊට ඉස්සෙල්ලා ගත්තොත් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කියන්නේ අපි හඳුනා ගන්නවා ව්‍යාපාරයක් කියන්නේ විවෘත පද්ධතියක් කියලා. මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ? විවෘත පද්ධතියක්. විවෘත පද්ධතියක් කියන එකේ අදහස මොකද්ද? විවෘත පද්ධතියක් කියන්නේ විවෘත පද්ධතියක් කියන එකේ අදහස මොකක්ද? සාමාන්‍ය අපි ගත්තොත් ව්‍යාපාරයක්, ව්‍යාපාරයට හුදෙකලාව ඉන්න පුළුවන්ද? ව්‍යාපාරයකට හුදෙකලාව කටයුතු කරන්න බෑ. සාමාන්‍ය අපි අර කියමනට කියන්නේ කවුරුවත් නැති පළාතකට ගිහිල්ලා කඩයක් දාගෙන ජීවත් වෙමු කියලා. ඒතර කවුරුවත් නැති පළාතක කඩයක් දාන්න පුළුවන්ද? ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන්ද? බෑ. ඒතර ව්‍යාපාරය කියන්නේ විවෘත පද්ධතියක්. විවිධ පාර්ශවයන් සම්බන්ධ වෙන විවිධ පද්ධතීන් සම්බන්ධ වෙන විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධ වෙන ආයතනයක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. ඒක නිසා අපි කියන ව්‍යාපාරයක් කියන්නේ විවෘත පද්ධතියක්. විවෘත පද්ධතියක්. දැන් අපි හිතමු කිසියම් ව්‍යාපාරයකට පාරිභෝගිකයන්ගේ ඇල්ම නැත්නම් මොකද වෙන්නේ? සාමාන්‍ය සමහර ව්‍යාපාර තියෙනවානේ මිනිස්සු යන්න කැමති නෑ. කැමතිම නෑ. එතකොට මේ ව්‍යාපාර වල මොකද වෙන්නේ? පුද්ගලයන් මිනිස්සු යන්න කැමති නෑ. එහෙම නැත්නම් පාරිභෝගිකයන් මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න බහණ්ඩ ගන්න බඩු විකුණන්න දැන් ව්‍යාපාරයක් ගත්තම බහණ්ඩ විකුණනවා මිලදී ගන්න මේ දෙකම වෙනවා. මේ දෙකටම කැමති නෑ සමහර ව්‍යාපාර වලට. එහෙම පවතිනවනේ නේ? ඔබ දැකලා තියෙන මේ වගේ ව්‍යාපාර දැන් ඔබ ගමේම බලන්නකෝ. ඔබ යන්න කැමති ව්‍යාපාර තියෙනවා. ආ අකමැති දැන් තියෙනවා. හදිසියකට උනත් යන්න අකමැති දැන් තියෙනවා. එහෙම නේද? අනෙන් පුද්ගලයන් යන්න අකමැති ව්‍යාපාර තියෙනවා. පුද්ගලයන් යන්න අකමැති ව්‍යාපාර තියෙනවා. සාමාන්‍ය මගෙත් එහෙමයි. ආ අපි කියනවා කස්ටමර්ස් කවුද? කස්ටමර්ස් කවුරු කියලාද අපි කියන්නේ? කියන්න බලන්න කවුරු හරි කස්ටමර්ස් කවුද? පාරිභෝගිකයා කියන්නේ කවුද? කස්ටමර්ස් කින්. කස්ටමර්ස් කින්. හැබැයි සමහර ඉස් ද කින් නේ. සමහර අය ඉන්නවා කස්ටමර්ස් නොදකින් කියනවා. කස්ටමර්ස් නොදකින් කියලා කියන අය ඉන්නවා. අද මේ ව්‍යාපාරවලට මොකද වෙන්නේ? මේ වගේ ව්‍යාපාරවලට. මේ වගේ ව්‍යාපාරවලට පවතින්න බෑ. පාරිභෝගිකයා මත තමයි ව්‍යාපාරයක් දුවන්නේ. පාරිභෝගිකයා විතරක් නෙවෙයි. ආ අනෙකුත් සියලුම පාර්ශ්වයන් ව්‍යාපාරයකට අවශ්‍යමයි. ආ අනෙකුත් සියලු උද්ගලයන් පාර්ශ්ව පද්ධතීන් සාධක මේ සියල්ලක්ම ව්‍යාපාරයකට අවශ්‍යයි. එහෙම නැතු ව්‍යාපාරයකට දුවන්න බෑ, යන්න බෑ. ඒක නිසා අපි කියන ව්‍යාපාරයක් කියන්නේ විවෘත පද්ධතියක්. පැහැදිලිද? ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? විවෘත පද්ධතියක් කියලා අපි කියන්නේ ඒකයි. ව්‍යාපාරයේ විවෘත පද්ධතියක්. මේ සියලුම පාර්ශ්වයන්ගේ සම්බන්ධතාවයෙන් තමයි ව්‍යාපාරයකට පවත්ත ගන්න යන්න පුළුවන් වෙන්නේ. ඈ? එතකොට මේක නිසා දැන් මම කියන විවිධ පද්ධතීන් තියනවා කියලා. ඒක නිසා අපි කියනවා ව්‍යාපාරයක් කියන්නේ විවිධ පද්ධතීන් උපපද්ධතීන් රාශියකගෙන් සමන්විත පද්ධතියක්. උපපද්ධති ගණනාවක් තියෙනවා. මොකද පද්ධතියක් කියන්නේ? අපි කියන සිස්ටම් එකක්. දැන් ඔබ කල්පනා කරන උදාහරණයක්. ඔබ යනවා ප්‍රසිද්ධ රෙදිපිලි ව්‍යාපාරයකට. වෙළඳසැලකට ඔබ යනවා. ඔබ බහන්න ගන්න ගියාම ඉබේන ප්‍රවේ මේ පියවරයන් ටික පොඩ්ඩක් බලන්න. ඈ බාණ්ඩ ගන්න ගියාම ඉස්සලම යනවා
කවුන්ටරේට කවුන්ටරේට කියලා ඔබේ අතේ තිබෙන දේවල් බාර දෙනවා. ඔබ බෑග් එකක් ගෙනියනවා නම් වෙනත් මොනවා හරි පාර්සල් ගෙනියනවා නම් කවුන්ටරේට බාර දෙනවා. එතන ඒව බාර අරගෙන අංකයක් දීලා ආරක්ෂා කරන්න යම් ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ දවස්වල නම් අත සෝදා ගන්න ඕනේ. ඈ උෂ්ණත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේ ක්‍රියාවලියකුත් තියෙනවා. ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බහන්න තෝර ගන්න. ආ ඔබට උදව් කරන පිරිසක් ඉන්නවා තෝර ගන්න පිරිසක් ඉන්නවා තෝර ඔබ තෝර ගන්නවා විවිධ උදව් කරනවා ඔබ නොදන්න දේවල් ආ එහෙම නැත්නම් ඔබ යම් යම් දේවල් විමසීම් කළාම ඔබට කරුණු පැහැදිලි කරලා දෙන්න ආ ඉන්නවා ඒක කොටසක් ඊට පස්සේ බිලින් පාට් එකක් තියෙනවා ආ තෝර ගත්තට පස්සේ ඇවිල්ලා බිල් කරලා එහෙම නැත්නම් මුදල් ගෙවලා එළියට එන පද්ධතියක් තියෙනවා ඒතුළු විවිධ පද්ධතින් ගණනාවක් තියෙනවා තවත් සංකීර්ණ ව්‍යාපාරයකට ගියාම ඊටත් වඩා වෙනස් වෙනවා. හැබැයිද? දැන් අපි ගත්ත සමාගමකට ගියොත් ටෝටල් අංක, නිසාන් වගේ ඒ වගේ කම්පැනි එකකට ගිහිල්ලා අපි ජොබ් එකක් කළොත් එහෙම නැත්නම් වාහනයක් රිපයර් කළොත් ක්‍රමවේදයක් තියෙනවා. ඔබ ආයතනයකට ගියොත් කටයුතු කරන ක්‍රමවේදයක් තියෙනවා. ආයතනයක බලන්න සේවකයන් බඳව ගන්න විදියක් තියෙනවා. නිෂ්පාදන මිලදී ගන්න ක්‍රමයක් තියෙනවා. භාණ්ඩ අසුරන ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රවාහනය අලෙවි කිරීම ගිනුම් තැබීමේ කටයුතු ඒක හඳ අපි කියන ව්‍යාපාරයක් කියන්නේ උපපද්ධතීන් ගණනාවක එකතුවක් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද උපපද්ධතීන් පද්ධතියක් කියන්නේ සිස්ටම් එකක් කියන්නේ කිසියම් යම් කිසි සමාන කාර්යයක් ඉටු කරන ක්‍රියාවලියක් දැන් ගිනුම් කරණේ ගත්තොත් ඕනෑම ව්‍යාපාරයක ගිනුම් කරණේ තියෙනවා ඒක බහන්න නිෂ්පාදනය අලෙවිය සේවකයන් බඳවා ගැනීමට වඩා වෙනස් එතකොට ගිනුම් කරන කියාවල එක පද්ධතියක්. සේවකයන් බදවා ගැනීම එක පද්ධතියක්. නිෂ්පාදන කටයුතු එක පද්ධතියක්. අලෙවි කටයුතු එක පද්ධතියක්. ප්‍රචාරණ කටයුතු තව පද්ධතියක්. දැන් බලන්නකෝ ඔය ප්‍රධාන නිෂ්පාදන ගත්තොත් ලංකාවටම හඳුන්වලා දෙන ප්‍රධාන නිෂ්පාදන කොතරම් නම් ඇඩ් යනවද බලන්න. මෙලඳ දැන්නේ රේඩියෝ channel වල යනවා, රූපවාහිනී මාධ්‍ය යනවා, පත්තර වල යනවා, අන්තර්ජාලය යනවා නේ. විවිධාකාර ප්‍රචාරණයක් පෝස්ටර් කැම්පේන් එක යනවා ඒක වෙනම පද්ධතියක් හැදෙලිද එහෙමනම් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද මොකද ව්‍යාපාරයක් කියන්නේ පද්ධති ගණනාවක උපපද්ධති ගණනාවක එකතුවක් උපපද්ධති ගණනාවක එකතුවක් හැදෙලිද උදේ ව්‍යාපාරයක් කියන්නේ විවෘත පද්ධතියක් ඒ වගේම ව්‍යාපාරය උපපද්ධති ගණනාවකින් සමන්විතයි කියලා කියනවා පද්ධති ප්‍රවේශය කියන විග්‍රහයේදී පද්ධති ප්‍රවේශය කියලා විග්‍රහයක් තියෙනවා ඒ විග්‍රහයේදී කියනවා ව්‍යාපාරයක් කියන්නේ උපපද්ධති ගණනාවකින් සමන්විත වූ විවෘත පද්ධතියක් කියලා. පැහැදිලිද? පද්ධති උපපද්ධති ගණනාවකින් සමන්විත වූ විවෘත පද්ධතියක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. ඒ නිසා මේ ව්‍යාපාරයට විවිධ පාරිසරික පරිසරයන් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වනවා. අභ්‍යන්තර පරිසරයක් තියෙනවා ඒ වගේම බාහිර පරිසරයක් තියෙනවා බාහිර පරිසරයේ විවිධ පරිසර සාධකත් එක්ක අන්තර් සම්බන්ධතාවයන් තියෙනවා අපි ඉස්සරහට කතා කරනවා වියුක්ත වෙලා යන්න බෑ වෙන් වෙලා යන්න බෑ ඔබ දන්නවනේ වියුක්ත කුලක කියලා නේ වෙන් වෙලා තිබෙන කුලක වියුක්ත කුලක මතකද ඔයාලට වියුක්ත කුලක මතකද දැන් අහතොත් මේ වගේ වෙන් රූප සටහනක් මෙන්න මෙහෙම තියෙනවා නේද මේවා වියුක්ත කුලක කියලා කියනවා අපි දෙක දෙපැත්තේ තියෙන්නේ සම්බන්ධයක් නැහැ වියුක්ත කුලක කොයි වගේද බලන්න මේ දෙක ඡේදනය වෙන්නේ නැහැ සමාන ඒවානේ ඒවයි අපි කියනවා වියුක්ත කුලක මොනවාද වියුක්ත ඒක තමයි ව්‍යාපාරයකට බාහිර පරිසරයෙන් එහෙම නැත්නම් අනෙකුත් උපපද්ධතීන් වලින් වියුක්තව පවතින්න බෑ පැහැදිලිද වියුක්තව පවතින්න බෑ ඒ නිසා අන්තර් සම්බන්ධතාවයන් පවත්නවා අන්තර් සම්බන්ධතාවයන් පවත්නවා එකිනෙක සාධකත් එක්ක එතකොට ව්‍යාපාරයක් මොකද කරන්නේ දැන් කල්පනා කරන්න මෙන්න මෙහෙම දෙයක් තේ කර්මාන්ත ශාලාවක් මට කියන්න තේ කර්මාන්ත ශාලාවක බාහිර පරිසරයෙන් මොනවද ගන්නෙ තේ කර්මාන්ත ශාලාවක් ගත්තොත් බාහිර පරිසරයෙන් මොනවද ගන්නෙ ඒ කර්මාන්තශාලාව මේක නම් බාහිර පරිසරයෙන් ගන්න මොනවාද යන්ත්‍ර සූත්‍ර ගන්නවා ඒ කර්මාන්තශාලාවක යන්ත්‍ර සූත්‍රය එමටයි
දර ගන්නවා දර දෙන්න ඕනේ තම ඒ දරු ගන්නවා ආ තාමනාද ගන්න තාමනාද ගන්න අසේවකයන් මදවා ගන්නවා තව ඇසුරුම් කරන පොලිතින් වාගේ දේවල් අනේ බලන්න කොච්චර දේවල් ගන්නවද කියලා ඊට පස්සේ ප්‍රචාරණ මාධ්‍ය ගන්නවා අනේ විවිධ දේවල් ගන්න පිටතින් විවිධ දේවල් සේවකයන් සේවකයන් ඊට පස්සේ ප්‍රචාරණ කටයුතු විවිධ දේවල් බාහිරින් ගන්නවා ඒක හරියට බාහිර පරිසරයෙන් විවිධ දේවල් අරගෙන තමයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ ඒකට මම කියන්නේ බාහිර පරිසරයත් එක්ක වියුක්ත වෙන්න බෑ වියුක්ත වෙන්න බෑ අන්තර් සම්බන්ධතා අන්තර් මේ කිනේකට බැඳිලා තියෙන මෙන්න මෙහෙම හරි කිනේකට බැඳිලා තියෙන අපිට තේදරු නැති වුණොත් දැන් තේ කල්පනා කරලා දින තේදරු නැහැ මොකද වෙන්නේ පවත්වාගෙන යන්න බෑ දර ගන්න විදියක් නැහැ යන්ත්‍ර සූත්‍ර නැහැ සේවකයෝ නැහැ සේවකයෝ නැතුව වහන ව්‍යාපාර කොච්චර තියෙනවා සේවකයෝ නැතුව වසා දමන ව්‍යාපාර ඕන තරම් තියෙනවා වැරදිද එහෙමනම් මේ බාහිර පරිසරයෙන් වියුක්ත කළොත් මේ වගේ මේකට පවතින්න පුළුවන්ද පවතින්න බෑ පවතින්න බෑ එහෙම අරගෙන මෙතන මේ නිස්පාදනය කියලා පිටතට මොනවද දෙන්නේ පිටතට මොනවද දෙන්නේ බාහිර පරිසරයෙන් දෙන ආද තේ නිස්පාදනය කරලා ඇතුළ තියාගෙන ඉඳලා වැඩක් තියනවද නෑ බාහිර පරිසරයට දෙනව දෙන්නේ මොනවාද පරිසරයට මොනවාද දෙන්නේ තේ කොළ රැටු බදු මේවා රටේ සංවර්ධනයේ බේද වෙනවා රටේ දියුණුවට දැන් අපි ගත්තොත් තේ දළු තේ කොළ අපනයනය කළ විදේශ විනිමය ලැබෙනවා විනිමය ලැබෙනවා රටට එතකොට මේක මිල මිල උද්දමනයේ එහෙම නැත්නම් මිල මට්ටම තීරණය වෙන්න විනිමය අනුපාත තීරණය වෙන වැදගත් වෙනවා සේවකයන්ට වැටුප් ගෙවනවා ඒ වැටුප් වලින් ඒ සේවක පවුල් වල ප්‍රගමණය සිද්ධ වෙනවා ප්‍රගතිය සිද්ධ වෙනවා එතකොට බදු ඒ ගෙවන බදු රටේ සංවර්ධනයේ විවිධ දේවල් නිපදවන්න රටේ සංවර්ධනයේදී යොදා ගන්නවා විවිධ දේවල් බාහිර පරිසරයට දෙනවා එහෙමනම් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද බාහිර පරිසරයෙන් විවිධ දේවල් ලබාගෙන බාහිර පරිසරයට විවිධ නිමෙවුම් ලබා දෙනවා බාහිර පරිසරයට විවිධ නිමෙවුම් ලබා දෙනවා එතන බාහිර පරිසරයෙන් අපිට දේවල් ගන්න බැරි වුණොත් බාහිර පරිසරයට අපිට දේවල් දෙන්න බැරි වුණොත් ව්‍යාපාරයට පවතින්න පුළුවන්ද බැහැ ඒකයි අපි කියන්නේ පුතේ විවෘත පද්ධතියක් කියලා කියන්නේ ඒකයි විවෘත පද්ධතියක් කියන්නේ ඒක නිසා ඒ වගේම දැන් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට බාහිර පරිසරයට අනුවර්තනය වෙන්න ඕනේ. මොකද්ද මේ අනුවර්තනය වෙනවා කියන්නේ? කවුරු හරි කියන්න බලන්න මොකද්ද මේ අනුවර්තනය වෙනවා කියන්නේ? මොකද අනුවර්තනය වෙනවා කියන්නේ? අනුවර්තනය වෙනවා කියන්නේ දැන් මේ දවස්වල කොවිඩ් ප්‍රශ්නයක් තියෙනවා රටේ. රටේ කොවිඩ් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ වෙලාවේ මොකද වෙන්නේ අපි? කොවිඩ් වලට අනුවර්තනය වෙනවා. කොවිඩ් වලට අනුව අපි හැඩ ගැහිලා නැද්ද? එළියට බහින්න මාස්ක් එක දාගෙන. ව්‍යාපාරවල බලන්න. ව්‍යාපාරවල ඉදිරිපස අත්සෝදන් එකක් සවි කරලා තියෙනවා. ඈ? ඊට පස්සේ ඇතුළට ඇතුළ මේ ව්‍යාපාරය ඇතුළට ඇතුළ වෙන විට මාස්ක් එක මුව ආවරණයක් පැලඳලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඇඟේ උෂ්ණත්වය බලනවා. මීටරයක පරතරය සීමිත ප්‍රමාණයක් ඇතුළට ගන්න. අන්න බලන්න ඇයි? පරිසරයට අනුවර්තනය වෙන්න ඕනේ. හරිද? ව්‍යාපාරයක් කියන්නේ බාහිර පරිසරයට අනුවර්තනය වෙමින් පවත් අනුවර්තනය වෙන පද්ධතියක්. අනුවර්තනය නොවී පවතින්න බෑ. දැන් අපි හිතමු. දැන් මේ දවස්වල මේ කොරෝනාවට අනුවර්තනය වෙන්නේ නැතුව ව්‍යාපාරයකට පවතින්න පුළුවන්ද? එහෙම නැවුනොත් සීල් තියනවානේ. ආ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නොවන අනුගත නොවී කටයුතු කළොත් මොකද වෙන්නේ? ඈ අනුගත නොවී කටයුතු කළොත් මොකද වෙන්නේ? ව්‍යාපාරී නීති විරෝධී වෙන්න පුළුවන්. සීල් තියන්න පුළුවන්, වසා දමන්න පුළුවන්. ඒක හන්ද අපි කියනවා බාහිර පරිසරයට අනුවර්තනය වෙන්න ඕනේ. පැහැදිලිද? ඒක නිසා බාහිර පරිසරය පිළිබඳ අවධානය යොමු කරලා ඊට අනුකූලව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයන් විනාශ වෙනවා.
ව්‍යාපාරයන් විනාශ වෙනවා. ඒකට කියනවා අපි එන්ට්‍රොපි සංකල්පය කියලා. එන්ට්‍රොපි. එන්ට්‍රොපි සංකල්පය කියලා කියන්නේ මොකද? එන්ට්‍රොපි සංකල්පයෙන් කියන්නේ පරිසරය පිළිබඳ අවධානය යොමු කරලා පරිසරයට අනුකූලව කටයුතු නොකළොත් ඒ ව්‍යාපාර විනාශ වෙනවා. ව්‍යාපාර විනාශ වෙනවා. නිතර මම කියනවානේ පාරිභු ව්‍යාපාරයට පුතේ අපි ඉගෙනගෙන තියනවා ගිනුම් කරණයේදී ඇල්මක් දක්වන පාර්ශ්වයන් ඉන්නවා කියලා. ඒ ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ ඇල්ම නොමැතිනම් ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ ඇල්ම නොමැතිනම් දැන් අපි හිතන්න ඇල්මක් දක්වන පාර්ශ්වයන් කවුද? ඔබට මතකද ඇල්මක් දක්වන පාර්ශ්වයන් ව්‍යාපාරවලද? එකක් මූල්‍ය ආයතන. දැන් ඔයාලා කියනවනේ එකක් මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන ණය පහසුකම් නොදුන්නොත් බැංකු පහසුකම් නොදුන්නොත් ව්‍යාපාරයට මොකද වෙන්නේ? කඩා වැටෙනවා. මම දන්න ව්‍යාපාරයක් තිබ්බා මාසයකට අලෙවිය. මාසයකට අලෙවිය තිබ්බා මිලියන මිලියන 12ක් විතර තිබ්බා. ලක්ෂ 120ක් 125ක් විතර අලෙවිය තිබ්බා. බැංකුවේ අයිරා පහසුකම්. ඔයාලා දන්න ඕඩි කියලා කියන්නේ බැංකු අයිරා පහසුකම් නොදීම නිසා මේ ව්‍යාපාරය අද කඩා වැටිලා. තිබිච්ච අයිරාව නැත්තරම නැති කළා. බැංකු කඩා වැටෙනවා. ණය පහසුකම් නොදුන්නොත්. ඒක නිසා තමයි මහ බැංකුව විවිධ බැංකු හරහා ව්‍යාපාරවල විවිධ සහනදායි පොලි මත ණය පහසුකම් සපයන්නේ. පැහැදිලිද? එල්ම දක්වන පාර්ශ්වයන්ගේ එල්ම නොමැති නම් පාරිභෝගිකයන්ගේ ඇල්ම නැති වුණොත් සැපයුම් කරවන අපිට බහන්න නොදී හිටියොත් හරිද? නිය ඕනතරම් සංසිද්ධි තියෙනවා. ව්‍යාපාරයකට සැපයුම් කරවන බහන්න නොදුන්නොත් මොකද වෙන්නේ? අලිවි කරන්න දෙයක් නැහැ. අලිවි කරන්න දෙයක් නැහැ. හරිද? එතකොට දැන් අපි කියන කී අර වරලත් ආයතන කියලා ඒ වරලත් ආයතනෙට ඒ බහන්න තියෙනවනේ ඒක ජනප්‍රියතාවය. ඒ බහන්නේ ගන්න එතන තමයි යන්නේ. දැන් බලන්න පත්තර කඩයක් ගත්තොත් අපි පත්තර ගන්න යන්නේ මේ පත්තර කඩේ තමයි. වෙන තැන්වල පත්තර නැහැ. හරිද? අන්න සැපයුම් කරුවන් අපිට බහන්න සැපියේ නැත්නම් අපිට අලෙවි කරන්න දෙයක් නැහැ. පවතින්න බෑ. හරිද? එහෙනම් මේ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ ඇල්ම නොමැති වුණොත් කැමැත්ත නොමැති වුණොත් සේවකයෝ හිටියේ නැතොත් ව්‍යාපාරය සේවකයෝ කැමති නැහැ ව්‍යාපාරේ ඉන්න. කලමනාකරුවෝ කැමති නැහැ ව්‍යාපාරේ ඉන්න. හැරදාලා යනවා. මොකද වෙන්නේ? ව්‍යාපාරයට පවතින්න බෑ. ව්‍යාපාරයට පවතින්න බෑ. හැබැයිද? ඒක නිසා ව්‍යාපාරය පරිසරයට අනුවර්තනය නොවී කටයුතු කළොත් ව්‍යාපාරයෙන් මොකද වෙන්නේ? විනාශ වෙනවා. වැහිලා යනවා. හැබැයිද? වැහිලා යනවා. එක්තරා දවසක් මම ව්‍යාපාරයකට ගිහිල්ලා කඩේකට ගිහිල්ලා අපේ ටවුන් එකේමයි. මම ඉල්ලුවා shopping කවර දෙකක්. රුපියල් 5යි shopping කවර දෙකක්. ඊට පස්සේ දැන් ඒ පුද්ගලයා මේකේ මුදලාලේ මට මෙහෙම දීලා ආයෙත් ගන්නවා. මෙහෙම මෙහෙම දීලා බහන්නේ ආයෙත් අරගෙන මගෙන් අහනවා පොඩි සල්ලි තියනවද කියලා. මොකද මෙයා කිව්වේ? පොඩි සල්ලි නැත්නම් මට දෙන්නේ නැහැ. මේ බහන්නේ මට අලෙවි කරන්නේ නැහැ. මාතේ පොඩි සල්ලි නැත්නම් බහන්නේ දෙන්නේ නැහැ කියලා කොන්දේසියක් දැම්මා. සාමාන්‍යයෙන් අර පාරිභෝගිකයා රජෙක් කියන සංකල්පේ මම පැහැදිලිව දරනවා. අපි ව්‍යාපාරයකට අපි යන්නේ සල්ලි දීලා බහන්න ගන්න. සල්ලි අපේ. ඒ ව්‍යාපාරේ නැත්නම් ඒ හා සමාන ව්‍යාපාර ඕන තරම් තියෙනවා. ඒකයි කස්ටමර් ස්කින් කියන්නේ. එතකොට දැන් මෙයා මොකද කළේ? පොඩි සල්ලි නැත්නම් මට දෙන්නේ නැහැ කියලා කොන්දේසියක් දැම්මා. මාති තිබ්බේ පොඩි සල්ලි. රුපියල් 5 කාසි දෙකක් මන් තියාගෙන හිටියේ. මම කිව්වා පොඩි සල්ලි තියෙනවා. පොඩි සල්ලි තියෙන හැබැයි ඔයාගේ කොන්දේසියලට මම යටත් නැහැ කියලා මං ගත්තේ නැහැ බහන්නේ. කොන්දේසියලට යටත් නැහැ. සාමාන්‍ය අපිට කොන්දේසි ගන්න බෑ මේ ව්‍යාපාරිකයන්. ඒක නිසා තමයි පාරිභෝගිකයන් ව්‍යාපාරයට නොගියොත් දැන් අදයි මම කියපු ව්‍යාපාරය වැහිලා. පාරිභෝගිකයා වැදගත් කියලා නොසලකුවා. මේ ව්‍යාපාරයට පවතින බෑ. ඒක නිසා ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ කැමැත්ත මත පමණයි ව්‍යාපාරයකට පවතින්න පුළුවන්. ඒ වගේම දැන් පරිසරය නිතරම වෙනස් වෙනවා. පරිසරය නිතරම වෙනස් වෙනවා. දැන් බලන්න වසර දෙකකට විතර පෙර පාස්තු ප්‍රහාරයේ ප්‍රශ්න තිබ්බා. ඒක ඉවර වෙනකොටම ආව කොරෝනා. දැන් බලන්න කොරෝනා එක දැන් පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල.
එතකොට මේ විවිධ පරිසර තත්ත්වයන්ට අනුගතව අනුකූලව කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නොසලකුවොත් මොකද වෙන්නේ? පවතින්න බැහැ. එහෙම නොසලකන ව්‍යාපාර වලට පවතින්න බැහැ. ඒ වගේම මේ පද්ධතිය තුල තියෙන උපපද්ධතීන් එකිනෙකා මත රඳා පවතින. මොකද්ද මේ කියන්නේ? ව්‍යාපාර පද්ධතියේ උපපද්ධතීන් එකිනෙකා මත එකිනෙක පද්ධති මත රඳා පවතින. කියන බලන්න. මොකද්ද මේකේ අදහස? දැන් අපි ගත්තෝ සේවකයන් බඳවා ගැනීම. සේවකයන් හරියට බඳවා නොගත්තොත් අනිකුත් කටයුතු කරන්න බැයි. අනිකුත් කාර්යයන් ඉටු කිරීමට සක්්‍යතාවයක් තිබෙන හැකියාවක් තිබෙන කැමැත්තක් තිබෙන සේවකයන් බඳවා ගන්නවා. ඒතර අපි බඳවා ගන්නා සේවකයන් මේ හැකියාව නැත්නම් වඩු වැඩ කරන්න බඳවා ගන්න වඩු වැඩ පුළුවන් කෙනෙක් නෙවෙයි නා. ගිනුම් කටයුතු වලද ගන්නේ ගිනුම් කටයුතු ගැන දන්න කෙනෙක් නෙවෙයි නා. කලමනාකරුවන් විදිහට ගන්න කලමනාකරන්නේ නොදන්න කෙනෙක් නා. මොකද වෙන්නේ? ව්‍යාපාරයට පවතින්නේ. එහෙනම් සේවකයන් බඳවා ගැනීම අනිකුත් පද්ධතින් වලට බලපානවද නැද්ද? බලපානවා. ඒතර බහණ්ඩ නිෂ්පාදනය ගත්තා. නිපදවන්නානේ ගුණාත්මක බහණ්ඩ. බහණ්ඩ මොන හරි බහණ්ඩයක් නිෂ්පාදනය කළොත් අලෙවියන්සෙට පුළුවන් ද අලෙවි කරන්න? අලෙවි කරන්න බැහැ. හරිද? එහෙනම් නිපදවන්නානේ හොඳ බහණ්ඩ. නිෂ්පාදනයට ගන්න ඕනේ හොඳ සේවකයන්. හොඳ අමුද්‍රව්‍ය හොඳ යන්ත්‍ර සූත්‍ර ඒ වගේ මේ නිපදවන බහන්න ගුණාත්මක නැත්නම් අලෙවි කරන්න බෑ. හරිද? එකිනෙක උපපද්ධති මත අන්තර් බැඳියාවක් තිබෙනවා ව්‍යාපාරයේ. තේරෙනවද මම කියන දේ ඔයාලට? එකිනෙක පද්ධතින් මත එකිනෙක උපපද්ධතින් මත ව්‍යාපාරයේ සියලුම පද්ධතීන් රඳා පවතිනවා. පැහැදිලිද? එකිනෙක සියලු පද්ධතීන් මත රඳා පවතිනවා. उपपद्धति ඒකාබද්ධ උත්සාහයක් තියෙන්න ඕනේ ව්‍යාපාරය උඩට ගන්න. ව්‍යාපාරය උඩට ගන්න ඒකාබද්ධ. හොඳ සම්බන්ධයක්. හැම මේ වගේ දැන් අර සාමාන්‍ය බලන්න ඔබ වුණත් දැන් අත් දෙක මෙහෙම ඇල්ලුවොත් ශක්තිමත්. මේ දෙපැත්තේ මල්ලගෙන ඉන්නවා. මෙහෙම විතර ඇල්ලුවොත් ශක්තිමත් නැහැ. මෙහෙම ඇල්ලන්නේ. එතකොට ශක්තිමත්. හරිද? දැන් අපි ඔය කලමනා කරන පුහුණු වලදී අපි ට්‍රස්ට් බිල්ඩින් කියලා තියෙනවා. ට්‍රස්ට් බිල්ඩින් කියලා තියෙනවා ක්‍රියාකාරකම අඩි 6ක් 7ක් විතර උඩට නැග්ගලා පුද්ගලයේ අත් දෙක මෙහෙම දාලා ගැට ගන්නවා. මෙහෙම අත් දෙක මෙහෙම තියලා කෙලින් තියලා ගැට ගහලා මෙහෙම පස්සට වටනවා මෙහෙම. අඩි 7ක විතර උඩ ඉඳලා මෙහෙම පස්සට වටනවා. මොන වටනවා? එහෙම වැටෙනකොට බිමේ ඉන්න තමන්ගේ ටීම් එක අර පුද්ගලයා අල්ලන්න ඕනේ. මෙහෙම අල්ලනකොට අල්ලගන්නේ මේ විදියට. මේ විදියට අල්ලගන්න විතර ගැලවෙන්නේ නැහැ මේ. පැහැදිලිද? හිර වෙනවා. ඉන්ටර්ලොක් කියන්නේ දැන් ගෙවල් වල එහෙම මිදුල් වල හයි සවි කරනවානේ ඉන්ටර්ලොක් කියලා. ඉන්ටර්ලොක් වෙනවා. එහෙම ලොක් වෙනවා. එහෙම ගන්න ගැලවෙන්නේ නැහැ. එහෙම ලොක් වෙනවා. ඉන්ටර්ලොක් කියන්නේ ඒකයි. ඒ වගේම ආයතනයකත් උපපද්ධති තියෙනනේ කොහොමද ඉන්ටර්ලොක් වෙන්නේ? මේ සමස්ත පද්ධතියෙන් මේ උපපද්ධතියන් වල උත්සාහයෙන් ව්‍යාපාරය උඩට යන්න ඕනේ. එහෙම උනොත් තමයි ව්‍යාපාරය පවතින්නේ. එහෙම උනොත් තමයි व्यापारे पावती नहीं मनो उन्नत व्यापारे के पैवत मार्ग नहीं दिए दोगा ऐसे लेते इवागे में अंदर मेहम दिया तीन आप इसको सीनर्जी किया ला ऐसे लेते अभी सीनर्जी के ला खातावात तीन हो दें में व्यापारे के एक एक उपपद्धति व्यापारे के एक एक उपपद्धति तानी तानी में वैध कर ला गाना यम किसी प्रतिलाभ යම් ප්‍රතිලාභයක් ගන්නවා. හැබැයි ඒ ගන්න ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් සියලු පද්ධතීන් එකට එකතු වෙලා ගන්න පුළුවන් කියලා න්‍යායක් තියෙනවා. හරිද? සියලු පද්ධතීන් එකට එකතු වෙලා වැඩ කළාම ගන්න පුළුවන් ප්‍රතිලාභය ඊට වඩා වැඩි කියලා කියන අපි මේකට කියන සිනර්ජි කියලා. සිනර්ජි කියනකොට මට කියන්නේ එකයි එකයි එකතු කළාම කීයද? එකයි එකයි එකතු කළාම කීයද? එකයි එකයි එකතු කළාම මැතමැටිකලි කීයද? දෙකයි.
එකයි එකයි එකතු කළාම මැතමැටිකලි දෙකයි. හැබැයි කළමනාකරණයේදී පුතේ මේක එකයි එකයි දෙක වෙන්න පුළුවන් දෙකට බැරි වෙන්න පුළුවන් දෙකට අඩු වෙන්න පුළුවන්. හරිද? කළමනාකරණයේදී එකයි එකයි දෙක වෙන්න පුළුවන් දෙකට වැඩි වෙන්න පුළුවන් දෙකට අඩු වෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. පහළ තට්ටුවක ඉඳලා උඩ තට්ටුවකට ගණන් ගෙනියන්න ඕනේ. පහළ ඉඳලා අපි තුම යම් මෙතන ඉඳලා යම් කිසි දුරකට ගණන් ගෙනියන්න ඕනේ. තනියම ගිනිච්චොත් මොකද වෙන්නේ? ගණන් දෙකක් විතර ගන්නවා ගිනියනවා ගිනිලා තියනවා ආයෙ එනවා දෙකක් ගන්නවා ගිනියනවා ආයෙ එනවා එහෙමයි කරන්න. හැබැයි තුන් හතර දෙන එකතුනත් මොකද කරන්නේ? මම ගඩොල් කැටේ ගන්න මම විසි කරනවා අනිත් එක්කෙනාට. එයා අල්ලගෙන එයා විසි කරන තව එක්කෙනෙකුට. එහෙම දුරින් දුරින් හතරවක් දෙනෙක් හිටියාම ගල් කැටයක් මෙතන ඉඳලා අතන්ට යන්න යන්න කොච්චර පොඩි වෙලාවක්ද? හරිද? එතකොට තනිව තනි තනිව පස් දෙනෙක් අදිනවට වඩා පස් දෙනෙක් එක පෙළට ඉඳලා ඇද්දොත් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩිද අඩුද? අඩුද වැඩිද? बिंदुआई දෙකට වඩා වැඩි වෙන අවස්ථා තියෙනවා. අපි කියනවා ලේ ඥාති විවාහ වුණොත් ලැබෙන දරුවෝ අංග විකල වෙන්න පුළුවන් කියලා. එතකොට මොකද වෙන්නේ? 1 1 2ට වඩා අඩුයි. බලන්න මේක මේ න්‍යායාත්මකව හරි. හරිද? ඒ වගේ දැන් ඔයතර මොකද්ද මේ සිනර්ජි කියන්නේ? 1 1 2 වෙන්න පුළුවා. 2ට වැඩියෙන් ගන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. ඇයි අපි සමයෝජනීය කරන්නේ? ඇයි විශේෂ ප්‍රාගුණ්‍ය ගැන කතා කරන්නේ? ඇයි අපි මේ විවිධ සිස්ටම් ගැන කතා කරන්නේ? ඇයි පරිගණක පාවිච්චි කරන්නේ? මොකටද මේ? 1 1 2කට වඩා වැඩි ප්‍රතිඵලයක් ගන්න. මෙන්න මේ සංකල්පයට අපි කියන සිනර්ජි අධිඵල අධිඵල කියලා කියන සිංහලෙන්. ඉංග්‍රීසි වචන සිනර්ජි. හරිද? එතකොට මේ උපපද්ධතීන් ව්‍යාපාරයක තිබෙන උපපද්ධතීන් තනි තනිව කටයුතු කරලා ගන්න පුළුවන් වර්ධනයට වඩා වැඩි වර්ධනයක් සාමූහිකව කටයුතු කරලා ගන්න පුළුවන්. සාමූහිකව කටයුතු කරලා ගන්න පුළුවන් අපි ඒකට කියනවා සිනර්ජි කියලා. හරිද? ඒතර ව්‍යාපාර පද්ද ව්‍යාපාරයක තිබෙන සියලුම උපපද්ධතීන් සාමූහිකව එකිනෙකා මත යැපෙමින් එකිනෙකාට උත්සාහ එකිනෙකා උනන්දු කරවමින් එකිනෙකාට උදව් කරමින් කටයුතු කළොත් ව්‍යාපාරයේ සමස්තයක් ලෙස ඉහළට යනවා. සමස්තයක් ලෙස ඉහළට යනවා. මහා පරිමාණ ව්‍යාපාර කරන්නේ මෙන්න මේ දේ. ඒවයි හොඳ සම්බන්ධය, අන්තර් සම්බන්ධතාවය ප්‍රබලව තියෙනවා. ඉවෙන ව්‍යාපාර සාමාන්‍ය වටන්න බෑ. සාමාන්‍යයෙන් වටන්න බෑ. හරිද? ඒ නිසා අපි මේ සංකල්පිට කියන සිනජේ නිසා ව්‍යාපාරය කියන්නේ විවෘත පද්ධතිය, විවිධ උපපද්ධතීන් වලින් සමන්විත පද්ධතිය, බාහිර පරිසරයට අනුවර්තනය වෙමින් බාහිර පරිසරයේ වාසිදායක දේවල් ලබා ගැනීමෙන් අවාසිදායක දේවල් වලට අනුවර්තනය වෙලා ඒවෙන් බේරිමින් කටයුතු කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් ව්‍යාපාරයකට. ඒකෙන් තමයි අපි කතා කරන්නේ. හරිද? ඒක නිසා ව්‍යාපාරය කියන්නේ විවෘත පද්ධතියක්. විවිධ පද්ධතින් වල එකතුවක්, බාහිර පරිසරය සමග ගැටෙන පරිසර පද්ධතියක්. ඒවා එකතුවකින් යුක්තව කටයුතු කරන්න ඕනේ. අපි ඒකට කියනවා ව්‍යාපාරය සමස්තය විවෘත පද්ධතිය සාමූහිකව කටයුතු කරන්න ඕනේ කියලා. පැහැදිලිද? මොනවද තිබෙන ප්‍රශ්න? මොකද්ද ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ? මේක අපි ගිනුම් කරන්නේදීත් ඉගෙනගෙන තියෙනවා. ඒකට මම මේ ටික වැඩිපුර කතා කරන්න ටික ඉක්මනට කතා කරන්න. මොකද්ද ව්‍යාපාර පරිසරය කියන්නේ? ව්‍යාපාරයක් කටයුතු කරන මොකද ව්‍යාපාර පරිසරය කියන්නේ? ව්‍යාපාරයක් කටයුතු කරන එහි අභ්‍යන්තර හා බාහිර වටපිටාවට අපි කියනවා ව්‍යාපාර පරිසරය කියලා. ව්‍යාපාර පරිසරය එහෙම නැත්නම් ව්‍යාපාරයක කටයුතු කරෙහි බලපෑම් ඇති කරන
සියලුම සාධක සියලුම සාධක අපි කියන ව්‍යාපාර පරිසරය කියලා අපි ඉගෙන ගන්නනේ ගිනුම් කරණේදී ඒක නිසා මේක ඉච්චර අපහසු නෑ ආ ව්‍යාපාර පරිසරය එතන පරිසරය අපි දන්නවා ව්‍යාපාරයක පැවැත්මට එහි කටයුතු වලට මේ සියලුම සාධක වලට බලපාන එහෙම නැත්නම් ව්‍යාපාරයක පැවැත්මට ඒ වගේ කටයුතු වලට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන සියලුම සාධක තමයි අපි ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ ව්‍යාපාර පරිසරය අංශ දෙකක් තියෙනවා මොකක්ද අංශ දෙක කාටද කියන්න පුළුවන් ව්‍යාපාර පරිසරය අංශ දෙක ව්‍යාපාර පරිසරය අංශ දෙකකින් සමන්විත කාටද කියන්න පුළුවන් එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා මොනවාද කොටස් දෙක එකක් තමයි අභ්‍යන්තර පරිසරය එකක් අභ්‍යන්තර පරිසරය අනිත් එක බාහිර පරිසරය දැන් ඔයාලා අපි ගිනුම් කරණේදී කතා නොකරලාට මේ බාහිර පරිසරය ගැන අපි තවත් පුළුල් විදිහට කතා කරනවා මෙතනදී බාහිර පරිසරය අපිට පුළුවන් තවත් කොටස් දෙකකට බෙදන්න මොකද්ද මේ කොටස් දෙක එකක් තමයි ආසන්න පරිසරය ව්‍යාපාරයට ආසන්න බාහිර පරිසරයක් තියෙනවා ව්‍යාපාරයට ඉතාම ආසන්න හැබැයි ව්‍යාපාරයෙන් පිටත බාහිර පරිසරයක් තියෙනවා මම මේව නිර්වචනය කරන්න ගියේ නැහැ තාම මේ වර්ගීකරණය විතරයි ඒ වගේම ඒ ඉතා ආසන්න පරිසර ව්‍යාපාරයෙන් ව්‍යාපාරයේ පරිසරවල ගත්තාම බාහිර පරිසරයට වැටෙන ව්‍යාපාරයට ඉතාම ආසන්න පරිසරයක් තියෙනවා අපි කියන ආසන්න පරිසරය පැහැදිලිද ඊට පස්සේ අපි ඊගාව එකට කියනවා සාර්ව පරිසරය අපිට කොහෙත්ම දකින්න බැරි ගොඩක් බාහිර පොදු පරිසරය අපි කියන සාර්ව පරිසරය කියලා පැහැදිලිද එතකොට ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය කොටස් දෙකයි ආසන්න පරිසරය හා සාර්ව පරිසරය ආසන්න පරිසරය හා සාර්ව පරිසරය එතන මොකද අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකද්ද කාටද කියන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ කලමනාකරුවන්ට පාලනය කළ හැකි ව්‍යාපාරයේ තුල පවතින ව්‍යාපාරයේ කලමනාකරුවන්ට පාලනය කළ හැකි පාලනයට යටත් කළ හැකි පරිසරයට අපි කියනවා මොකක් කියලාද අභ්‍යන්තර පරිසරය. පැහැදිලිද? එතන මෙහියුම් කටයුතු වල බලපාන. ව්‍යාපාරයක මෙහියුම් කටයුතු කියලා කියන්නේ සියලුම කාර්ය. මෙහියුම් ක්‍රියාවල. එහෙම කියන්නේ නිෂ්පාදන අමුද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන සේවකීන් බඳවා ගැනීම, භාණ්ඩ නිෂ්පාදන කටයුතු, අලෙවි කටයුතු, ගිණුම් කටයුතු මේ සියල්ල ව්‍යාපාරයේ තුල පවතින. අපි කියන මෙහියුම් කටයුතු වලට බලපෑම් කරන කලමනාකරුවන්ගේ පාලනයට යටත් වෙන පරිසරයට අපි කියනවා අභ්‍යන්තර පරිසරය. ඔබ ඉගෙන ගත්තා. ගිනුම්වලදී ඉගෙන ගත්තා. ඒක නා ඒක නිසා අපි අභ්‍යන්තර පරිසරය දන්නවා. මොනවාද අභ්‍යන්තර පරිසර විචල්‍යයන්? වටිනාකම් පද්ධති. දැන් අභ්‍යන්තර පරිසර විචල්‍යයන් ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. මොනවාද වටිනාකම් කියන්නේ? වැලියුස් කියලා කියනවා අපි. වටිනාකම් මොනවාද? ආයතනයක ආයතනයක මොනවද තියෙන වටිනාකම්? ව්‍යාපාරයක් ඛණ්ඩණය වෙන්නේ නැතුව අඛණ්ඩව පවත්වාගෙන යෑම එක වැලියු එක ආගනාකම. දැන් මේ දවස්වල ව්‍යාපාරවල බිස්නස් අඩුවෙන්නේ. බොහෝ ව්‍යාපාර උත්සාහ කරන්නේ ලාභය අඩුවෙන් පවත්වාගෙන තමන්ගේ සේවකයන් පවත්වා ගැනීමෙන් කටයුතු කරන්න. පවත්නා මට්ටමින් පවත්වා ගන්න. ඉහළ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයේ අපි කියන සවයි වෙනවා කියලා. පවත්තා මට්ටමින් පවත්තගෙන ඉන්න උත්සාහ ගන්න. එයි මේ අසීරු කාලවලදී ඒක තමයි කරන්නේ. ඔව් අඛණ්ඩව පවත්තගෙන යෑම එක අගනාගමතාව. ආපදායක පවත්තගෙන යෑම. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ව්‍යාපාරය වැටෙනවා නේ? අගනාගම. ඊට පස්සේ හොඳ තෘප්තිමත් සේවක සේවකයන් සිටීම. බලන්න මේ ව්‍යාපාරවල හොඳ සේවකයන් ඉන්නවා නම් ඒ වගේ දේවල් තමනද වටනාකම් සේවක වර්ධනය පාරිභෝග තෘප්තිය අලුත් අලුත් දේවල් නිෂ්පාදනය කිරීම වෙළඳපළ වර්ධනය එතන ඒ වගේ මෙන්න මේ වගේ ඒවාට අපි කියනවා මේ වටිනාකම් මේවා හරි වටිනා දැන් ඔයාලා වුණා
අද ලකුණු අපිට කිසියම් විෂයකට ලකුණු 50යි කියලා මේ සැරේ තියෙන්නේ. ඊළඟ සැරේ 60ක් ගන්න පුළුවන් නම් ඒක වටිනකම. හැදෙන්නේ ඒක වටිනකම. අපි හිතමු දවසකට පැය දෙකයි වැඩ කරන්නේ. හෙට ඉඳලා පැය දෙකයි විනාඩි 15ක් වැඩ කරනවා. වටිනකම. අපි ඒ වගේ අගනාකම් එකතු කරන්න ඕනේ. ව්‍යාපාරත් අගනාකම් එකතු කරන්න. එකතු කරන්න පුතේ ඒ ව්‍යාපාර පවතිනවා. ව්‍යාපාරවල ප්‍රයත්න සාර්ථකයි. ඒක හන්දා ව්‍යාපාරයක වටිනාකම් පද්ධති නිර්මාණය කරන්න ඕනේ. වටිනාකම් පද්ධති නිර්මාණය කරන්න. ඔබ බලන්න සමහර ව්‍යාපාරවලට ගියාම කොච්චර සුහදව කතා කරනවද කියලා. කොච්චර සුහදව කතා කරනවද? අපිට අගේ අගයන් දෙනවා. ප්‍රියමනාප විදිහට කතා කරනවා. අමුඩු ලෙන්සෝ කරේ දාගෙන ගියාත් සර් කියලා කතා කරනවා. මැඩම් කියනවා, මිස් කියනවා. ආචාරශීලී වෙනවා. මේ මොනවාද? අපි කියනවා අගනාකම්, වටිනාකම් පද්ධති. ඒ වගේම එහා බැඳිච්ච දෙයක් තියෙනවා. මොකද කලමනාකරන ව්‍යුහය කියලා කියන්නේ. දැන් මේ වට කලමනාකරන ව්‍යුහය. මොකද කලමනාකරන ව්‍යුහය කියන්නේ? කොහොමද ආයතනේ ව්‍යුහය සකස් වෙලා තිබෙන්නේ? ලේඅවුට් එක. මොකද ලේඅවුට් එක කියන්නේ? ලේඅවුට් එක කියන්නේ මොකද්ද? ආයතනයේ විවිධ අංශ බෙදිලා තියෙන්නේ කොහොමද? ආයතනයේ විවිධ අංශ බෙදිලා තියෙන්නේ කොහොමද? භාණ්ඩ අසුරලා තියෙන්නේ කොහොමද? ඈ ඇතුල් වෙන්නේ කොහොමද? බිල් කඩන්නේ කොහොමද? පිට වෙන්නේ කොහොමද? දැන් බලන්න ඔබ ඔබේ නගරයේ තිබෙන ප්‍රධාන ව්‍යාපාරවල සුපර් මාකට් වගේ වල ගියාම බලන්න ඇතුල් වෙන්න විදියක් තියෙනවා. ඒ කියන්නේ හොරබුරු වංචාන වෙන විදියට පාරිභෝගිකයන් අතෘප්තියට අපහසුතාවයට පත් නොවන විදියට ඔබේ ගෞරවය ආරක්ෂා වෙන විදියට කොහොමද ඇතුලේ බිම් සැලැස්ම සකස් කරලා තියෙන්නේ? ක්‍රියාවලිය කොහොමද දාලා තියෙන්නේ? හැදෙලිද? අන්න ඒකට අපි කියනවා කලමනාකරන ව්‍යුහය. කලමනාකරන ව්‍යුහය කියලා අපි කියනවා. කලමනාකරන ව්‍යුහය හරි වැදගත්. කලමනාකරන ව්‍යුහයට පාරිභෝගිකයන් ආකර්ෂණය වෙනවා. පාරිභෝගිකයන් ආකර්ෂණය වෙනවා. හරිද? ඒක කලමනාකාරීත්වයේ දක්ෂතාවය. ඒක කලමනාකාරීත්වයේ දක්ෂතාවය. ඒ වගේ මානව සම්පත්. බලන්න සමහර ආයතනවල ගියාම ආයිබෝවන් කියලා පිළිගන්නවා. මානව සම්පත හුරු කරනවා. ප්‍රිය වචන කතා කරනවා. කාර්යක්ෂම කරනවා. අපි ව්‍යාපාරයකට ගිහිල්ලා මොනව හරි දෙයක් අහන්න වටපිට බලනකොට කවුරු හරි දුවගෙන එනවා අපි ගාවට. මොකද සවෙන්න ඕනි. බලන්න ඔබ ප්‍රධාන දුරකථන ආයතන වලට කතා කළාම ඒගොල්ලන් රෙකෝඩ් එක කියන්නේ මොකක්ද? හිතවත් ඩිය වැලියුඩ් කස්ටමර්. අපිට ගොඩාක් වටින පාරිභෝගිකයා නෙමෙයි. එහෙමයි කතා කරන්නේ. ඩිය වැලියුඩ් කස්ටමර්. එයි කස්ටමර් හරි වැදගත්. ඒක අහනකොට අපි ප්‍රියයි. දැන් බලන්න gedere ඉන්න දැන් ඔබ ඔබට ඔබ හොඳයි කියලා කිව්වොත් ඔබ හොඳයි කියලා කිව්වොත් හරි සතුටුයි නේ. සුදුයි කියලා කිව්වොත් සතුටුයි. කළුයි කිව්වොත් අසතුටුයි. නරකයි කිව්වොත් අසතුටුයි. ඒකනම් අපි ප්‍රිය වචනේට කැමතියි. එහෙනම් මානව සම්පත තමයි මේ ප්‍රිය වචන හසුරවන්නේ. ආයතන පවත්වගෙන යන සේවකයන්ට කරන්න පුළුවන් මානව සම්පතට කරන්න පුළුවන් දේ අතිමහත්. අතිමහත්. එක දවසක් වෙන ව්‍යාපාරිකයාය එක දවසක් වෙන පාරිභෝගිකයාට ව්‍යාපාරය එපා කරගන්නත් පුළුවන්. එපා කරවන්න පුළුවන්. පැහැදිලිද? ඔබට මතකද දැන් ඔය සමහර දුරකථන ආයතන වල කතා කළාම ඒක රෙකෝඩ් එක යනවා. ඔබට වඩා හොඳ සේවාවක් ලබා දීම උදෙසා මෙම ඇමතුම පටිගත වෙන බව කරුණාවෙන් සලකන්න කියලා. එයි ඒගොල්ලන්ට මනින්න පුළුවන් ඒගොල්ලන්ගේ සේවකයන් කොහොමද සර්විස් එක දෙන්නේ? සේවාව දෙන්නේ කියලා මනින්න පුළුවන්. ඒකට තමයි රෙකෝඩ් කරන්නේ. එතකොට එීම රෙකෝඩ් කළාම ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් කවුද නිවැරදි සේවාවක් නොදෙන්නේ කියලා. කවුද නිවැරදි සේවාවක් නොදෙන්නේ කියලා මනින්න පුළුවන්. හරිද? ඒකට තමයි එහෙම රෙකෝඩ් එක යන්නේ. එතකොට මානව සම්පත හරි වැදගත්. ඈ ඒ වගේම අපි මෙහෙම කියනවා දැන් කලමනාකරුවා අයිති ව්‍යාපාරයේ අයිතිකරුවෝ බාහිර සාධකද අභ්‍යන්තර සාධකද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සමහර ව්‍යාපාරවල අයිතිකරුවන් අභ්‍යන්තර පරිසරයට අයිති.
දැන් තනි ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ගත්තොත් අයිතිකරුවෝ කියන්නේ තමන් කියන්නේ අභ්‍යන්තර පරිසරය. පැහැදිලිද? අයිතිකරුවන් අභ්‍යන්තර පරිසරය. හැබැයි සමාගමක් ගත්තොත් සමාගමේ කළමනාකරුවෝ කියන්නේ බාහිර අය. සේවකයන් ලෙස බඳවා ගන්න අය. එතකොට සේවකයන්ට මොකක්ද? සෝරි අයිතිකරුවෝ සෝරි කළමනාකරුවෝ තමයි ව්‍යාපාරය පාලනය කරන්නේ. අයිතිකරුවෝ කොටස් කරු. සමාගමක අයිතිකරුවෝ කොටස් කරු. ඒතර අයිතිකරුවෝ කියන්නේ බාහිර පරිසරය. හැබැයි කළමනාකරුවන්ට කොටස් කරුවන් පාලනය කරන්න බැහැ. ඒක නිසා ව්‍යාපාරයේ ස්වභාවය අනුව අයිතිකරුවන් ව්‍යාපාරයේ අභ්‍යන්තරද බාහිරද කියන එක තීරණය වෙනවා. හැබැයිද? එතකොට අභ්‍යන්තර පරිසර විචල්‍යයන් මොනවාද? මොනවාද අභ්‍යන්තර පරිසර විචල්‍යයන්? වටිනාකම වටිනාකම් පද්ධති මේකට එනවා. सांस्कृतिक वटनाकाम सांस्कृतिक आयतन अतरण विधियाद सांस्कृतिक लक्षण वटनाकाम मे वटनाकाम सांस्कृतिक लक्षण समसमोर व्यूहद अभ्यंतर पखसला මානව සම්පත සේවකයන් ආයතන වැඩ කරන සේවකයන් කළමනාකරණයට පාලනය කරන්න පුළුවන්. හරිද? එහෙමනම් කළමනාකරුවන්ට පාලනය කළ හැකි අභ්‍යන්තර පරිසර සාධක තමයි අපි මේ කතා කළේ. මොනවාද බාහිර පරිසරය කියලා කියන්නේ? බාහිර පරිසරය. බාහිර පරිසරය. ව්‍යාපාරයට පාලනය කළ නොහැකි. ව්‍යාපාරයේ කළමනාකරුවන්ගේ පාලනයෙන් බැහැර වන පරිසරයට අපි කියනවා දැන් බාහිර පරිසරය. එතකොට ඔබට හිතා ගන්න හැකිනේ කලමනාකරුවන්ට පාලනය කළ හැකි ව්‍යාපාරයේ තුල පවතින පරිසරයට කියන අභ්‍යන්තර පරිසරය. එහෙනම් ඒකේ අනිත් පැත්ත තමයි බාහිර පරිසරය. මොකද්ද බාහිර පරිසරය කියන්නේ? ව්‍යාපාරයේ කලමනාකරුවන්ගේ පාලනයෙන් බැහැර වෙන. ව්‍යාපාරයේ කලමනාකරුවන්ගේ පාලනය බැහැර වෙන පාලනය කළ නොහැකි පරිසරයට අපි කියනවා බාහිර පරිසරය කියලා. මේව ව්‍යාපාරයට බලපෑම් කරන්නේ වක්‍රාකාරයෙන්. ඊකන්ද අපි කියන වක්‍රාකාරයෙන් බලපෑම් මෙල්ල කරන සාධකවලට කියනවා බලවේගවලට කියනවා බාහිර පරිසරය කියලා. බාහිර පරිසරය. බාහිර පරිසරයේ කොටස් දෙකක් තියෙනවා. ඔබට මතක ඇති. මොකද්ද? ආසන්න පරිසරය අපි කියනවා කාර්ය පරිසරය කියලා. දෙවෙනි එකට කියනවා බාහිර පරිසරය නැත්නම් පොදු පරිසරය සාර්ව පරිසරය කියලා කියනවා. පැහැදිලිද? එතන මේ ආසන්න පරිසරය කියලා කියන්නේ මම ඉස්සල්ලත් කිව්වා. ඉතාම සමීප ව්‍යාපාරයට ව්‍යාපාරයේ කටයුතු වලට ඉතාමත් සමීපව බලපෑම් ඇති කරන සංවිධාන එහෙම නැත්නම් සාධක වලට අපි කියනවා ආසන්න පරිසර සාධක. මොනවාද? ආසන්න පරිසර සාධක. පැහැදිලිද? ආසන්න පරිසර සාධක. එතකොට ආසන්න පරිසර සාධක කියලා අපි කියනවා එතකොට අනිකුත් දැන් බාහිර පරිසර ආසන්න බාහිර පරිසර සාධක මොනවාද? ආසන්නත බාහිර පරිසර සාධක මොනවාද? ගනුදෙනු කරුවන් පාරිභෝගිකයන් අපිට පාලනය කරන්න බැහැ. හැබැයි අපිට උන්ට මෙහෙවන්න පුළුවන් නේ. අපිට අපේ කළමනාකරණ දක්ෂතා තුලින් ගනුදෙනු කරුවන් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒක කියන්නේ මරන්න මම ඉස්සරහට කියන්නම් ඒ දැන් අනිකුත් පොදු සාධක වලින් මේක වෙනස් වෙන එකයි. अभी प्रियमनाप इधर कथा करना आकर्षणीय विधि कथा करना प्रियमनाप इधर बहन देना अभी देना सर्विस पारिभोग्यांग आसान परिचर साधक ये मोहन गिंतर व्यापार व्यापार सेपयम करवा सपयम करवा बहन सेवा सपयना සැපයම් කරුවන් ගෙන්තර ව්‍යාපාරයට යන්න පුළුවන්ද බැහැ. හැබැයි අපි ඔවුන් එක්ක කරන ගනුදෙනු සැපයම් කරුවන් එක්ක කරන ගනුදෙනු ඉතා හොඳින් කරලා ප්‍රියමනාප විදිහට කරලා ඔවුන් සිත් ගන්නාසුරු විදිහට කරලා අපිට හොඳ බැඳීමක් හදා ගන්න පුළුවන්. හොඳ බැඳීමක් හදා ගන්න පුළුවන්. ඒක තමයි
आसन्न परिसर साधक गणुदिनु करुवान् पारिभोगिकयान् सैपयुम करुवान् तरण करुवान् තරං කරුව වටිනවද ව්‍යාපාරයට? ඔව්. ඇයි? ඇයි වටින්නේ? තරං කරුවන්ගේ ශක්තිය මේගොල්ලන්ගේ ව්‍යාපාරවල පවතින ශක්තියින් මොනවද? දුර්වලතා මොනවද කියලා හඳුනාගෙන අපිට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. තරං කරුවෙක් ඉන්නකොට තමයි අපේ නිෂ්පාදන හොඳට පවතින්නේ. තරං කරුවෙක් ඉන්නකොට තමයි අපේ නිෂ්පාදන අපි හොඳට කරන්නේ. දැන් පන්තියක බලන්නකො. ටෙස්ට් එකක් තියලා ලකුණු දීලා පළවෙනියා තෝරනකොට දෙවෙනියාට උත්සාහයක් ඇති වෙනවා ඊළඟ සැරේ පළවෙනියා වෙන්න. ඊළඟ සැරේ පළවෙනියා වෙන්න. ඒක නිසා හොඳ තරගයක් තියෙන්න ඕනේ. තරඟ කරුවන් හරි වැදගත්. ඒ වගේම තරඟකාරීත්ව වාසි හඳුනා ගන්න ඕනේ. මොකද තරඟකාරීත්ව වාසි කියන්නේ? තරඟකාරීත්ව වාසි. දැන් බලන්න. කාලේ කාලේට මිනිස්සු තුළ ඇතිවන ආකල්ප තියෙනවා. විශ්වාසයන් තියෙනවා. ඒ අවස්ථාවල ඊට උචිත නිස්පාදන දැන් මේ කාලවල මිනිසුන්ට ප්‍රතිශක්තිය කියන එක හරි වැදගත්. එතකොට ප්‍රතිශක්තිය නිස්පාදනයට අලවන්න පුළුවන් නම් එල්බන්න පුළුවන් නම් එකතු කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඒ නිස්පාදනය අලෙවි වැඩි වෙනවා. පාරිභෝගිකයන් කැමති ඒකට. ඒක හන්ද ඒ කාලවල පවතින ඒ දේවල් අපි මේකට මොකද කරන්නේ? අලවන්නේ. අලවලා දෙන්න ඕනේ. දැන් බලන්න සබන් ඇඩ් වල යනවා ප්‍රතිශක්තිය 99.9යි. ඇයි 100ක් කියන්නේ නැත්තේ? 100ක් කියුවොත් ඒවලන විරුද්ධව කටයුතු කරන්න පුළුවන් බොහෝ අවස්ථාවල. ඒක හන්ද මොකද කියන්නේ? 99.9යි. වැරදුනේ අර දශම එක. අපිට වැරදුනවා. පැහැදිලිද? තේකොළ වලට ඇඩ් කරනවා ප්‍රතිශක්තිය නිර්මාණය වෙනවා කියලා. කිරිපිටි වලට ඇඩ් කරනවා. ඇයි මේ වර්තමාන පරිසරයේ තිබෙන සාධක වලින් අවස්ථා වලින් ඒගොල්ලෝ ඒ වාසි දහග තත්ත්වයන් ගන්නවා. පැහැදිලිද? එතකොට මේ තරංකාරීත්ව වාසි හඳුනා ගන්න ඕනේ. එතකොට තරංකාරීත්වයට මුහුණ දෙන්න විකල්ප උපාය මාර්ග. කොහොමද තරංගයට මුහුණ දෙන්නේ? ඔයාලා විශ්වාස කරනවාද බොහෝ ව්‍යාපාර මහ පරිමාණ ව්‍යාපාර තමාගේ ප්‍රතිවාදී නිෂ්පාදකයාත් එක්ක තරඟ කරන්න ක්‍රමවේද නිතරම හොයනවා අධ්‍යයනය කරනවා. නිතර මාධ්‍යණය කරනවා. පැහැදිලිද? එහෙම තමයි ව්‍යාපාරයක් පවතින්නේ. ඒ වගේම අපි කියන විභව තරග කරුවන් කියලා. මොකද්ද විභව? අනාගතයේදී වෙළඳපොළට පිවිසෙන්න ඉන්න අපේක්ෂාවෙන් සිටින්න තරග කරුවන් ඉන්නවා. අනාගතයේ වෙළඳපොළට ප්‍රවේශ වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් ව්‍යාපාරවල අපි කියනවා ප්‍රාමාණික ලාභ තමයි තියාගන්න ඕනේ කියලා. මොකද ප්‍රාමාණික ලාභ කියන්නේ සාමාන්‍ය ලාභය. රේන්ජ් එක අඩුයි. පරතරය අඩුයි. ලාභය අඩු ලාභය. පොඩි ලාභයයි තියාගන්න ඕනේ. ඇයි පොඩි ලාභයක් තියාගන්නේ? විභව තරඟ කරුවන්ට ප්‍රවේශ වෙන්න අපහසු වෙන්න. විභව තරඟ කරුවන්ට ප්‍රවේශය අපහසු වෙන්න අපි මොකද කරන්නේ? ප්‍රාමාණික ලාභ. අපි ලොකු ලාභයක් තියාගත්තොත් මොකද වෙන්නේ? අලුතෙන් එන්න පුළුවන් තරම් කරුවට අලුතෙන් ව්‍යාපාරයට ඇඩ් වෙන්න පුළුවන් එකතු වෙන්න පුළුවන් රින් ගන්න පුළුවන් හැබැයි අපි කියන්නේ පොඩි පරතරයක් එහෙම වුණොත් ව්‍යාපාරයේ පැවැත්ම දීර්ඝ කාලින් නෑ අපි කොන්නවල දීගෙන ගන්නවා දීර්ඝ කාලයේ ව්‍යාපාරයක් ලබන්නේ ලැබිය යුත්තේ ප්‍රාමාණික ලාභ කියලා පැහැදිලිද දිගු කාලයේදී ව්‍යාපාරයක් ලැබිය යුත්තේ දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ ලබන ව්‍යාපාරවලදී අර විභව තරංගකරුවන්ට ප්‍රවේශ වෙන්න හරි අපහසුයි. විභව තරංගකරුවන්ට ප්‍රවේශ වෙන්න හරි අපහසුයි. ප්‍රවේශ වෙලා පවතින්න බෑ. ඒක නිසා අපි කියනවා විභව තරංගකරුවන් අපි අධ්‍යයනය කරන්න ඕනේ. ආදේශන නිස්පාදකේ. ඒ කියන්නේ මේ ආසන්න පරිසරයේ ඉන්න තවත් කොටසක් තමයි ආදේශන නිස්පාදකෙන්. මොනවාද ආදේශන නිස්පාදන කියන්නේ? ව්‍යාපාරයේ නිපදවනු ලබන භාණ්ඩ හා සේවා වලින් ලබා දෙන ಉಪಯೋಗීතාවය. එහෙම නැත්නම් ඒ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය. දැන් අපි ගත්තොත් පාන් එහෙම නැත්නම් අපි ගත්තොත් මොනාරි බටර් කියලා. බටර් වලට බටර් හා සමාන උපයෝගීතාවයක් ලබා දෙනවා මාජරින් වලින් අන්න ඒ වගේ
එවගේ ආද ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරන අයත් අපි කියනවා එක්තරා තරඟකරුවන් කියලා. ඒතර ඒ වගේ අයත් ව්‍යාපාරයට හරි වැදගත්. පැහැදිලිද? දැන් අපි ගත්තොත් අපිලිපදවන භාණ්ඩයෙන් ලබා දෙන ප්‍රයෝගීතාවයේ පරිභෝජනය එහෙම නැත්නම් ඒවා පරිභෝජනය කළාම ලැබෙන තෘප්තිය ලබා දෙන තවත් භාණ්ඩයක් තිබෙනවා නම් අපේ භාණ්ඩේ පොඩ්ඩක් අඩු වුණොත් මොකද වෙන්නේ? ඒ භාණ්ඩේ උඩට එනවා. ඒ භාණ්ඩේ උඩට එනවා. පැහැදිලිද? ඒ නිසා ආදේශන නිෂ්පාදකකින් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ආදේශන නිෂ්පාදකකින් ඉන්නවා නම් ව්‍යාපාරය තුළ වටපිටාව තුළ අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ කටයුතු පොඩ්ඩක් හරි අඩාල වුණොත් මොකද වෙන්නේ? ආදේශන නිෂ්පාදකකින් උඩට එනවා. ආදේශන නිෂ්පාදකකින් උඩට එනවා. පැහැදිලිද? ඒ නිසා ආදේශන නිෂ්පාදකකින් ගැන අපි කතා කරන්න ඕනේ. ඒ වගේම අතරමැදියෝ. කවුද අතරමැදියෝ කියන්නේ? නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර තුල ඉන්න අය. තුගවිලෙන්දු බහණ්ඩ බෙදා හරින අය, ඒ වගේ අය. එතකොට මේගොල්ලෝ තමයි නිෂ්පාදකයයි පාරිභෝගිකයයි එකතු කරන්නේ. නිෂ්පාදකයාගේ බහණ්ඩ පාරිභෝගිකයාට ගෙනියන්නේ කවුද? අතරමැදියෝ. හරිද? බහණ්ඩ බෙදා හරින අය නැත්නම්, තුගවිලෙන්දු නැත්නම්, සිල්ලර විලෙන්දු නැත්නම් නිෂ්පාදකයාගේ බහණ්ඩ පාරිභෝගිකයාට යනවද? යන්නේ නැහැ. හරිද? ඒක නිසා මේ අතරමැදි අයත් ව්‍යාපාරවලට හරි වැදගත්. අවසාන පාරිභෝගිකයාගේ හැඟීම අවශ්‍යතාව නිෂ්පාදකයාට ගෙනියන්නේ කවුද? අතරමැදියෝ. මම නම් පාරිභෝගිකයා, මගේ අවශ්‍යතාවය, මගේ නිෂ්පාදනයේ පිළිබඳ තියෙන හැඟීම නිෂ්පාදකයා වෙත ගෙනියන්නේ කවුද? රැගෙන යන්නේ කවුද? පණිවිඩකරුවා කවුද? අතරමැදියා. හරිද? අතරමැදි. ඒක නිසා පාරිභෝගිකයාට නිවැරදි බහන්න හා සේවා සපයන්නට මඟ පෑදීමක් ඇති වෙනවා මේ අතරමැදියෝ නිසා. අතරමැදියෝ නිසා. පැහැදිලිද? ඕනතරම් අතරමැදි සාමාන්‍ය ව්‍යාපාරවල වැඩි අතරමැදියෝ. අතරමැදි කණ්ඩායම්. මේ මොනවාද මේ කතා කරන්නේ? ආසන්න පරිසරයේ ඉන්න අය. ආසන්න පරිසරේ. බාහිර පරිසරයේ සාධක දෙකයි, බාහිර පරිසරයේ කොටස් දෙකයි. එකක් ආසන්න පරිසරය. මේ ආසන්න පරිසරය ගැනයි අපි කතා කරන්නේ. එතකොට බලපෑම් කරන කණ්ඩායම් ඉන්නවා. බලපෑම් කරන කණ්ඩායම් කියන්නේ ඒ වාසිදායක වෙන්න පුළුවන්, අවාසිදායක වෙන්න පුළුවන්. ඈ දැන් උදාහරණ බලන්න. පරිසර සංවිධාන. පරිසර සංවිධාන. ව්‍යාපාරයක අපජලය පරිසරයට මුදා හැරියොත් පරිසර සංවිධාන ඉදිරිපත් වෙනවා. පැහැදිලිද? අසාධාරණ ලෙස පාරිභෝගිකයන්ට කටයුතු කරනවා නම් පාරිභෝගික සංවිධාන ඉදිරිපත් වෙනවා. කාන්තා සංවිධාන, අමාත්‍යප සංවිධාන, මෙන්න මේ වගේ විවිධ බලපෑම් කරන සංවිධාන තියෙනවා. ගොවි සංවිධානයේම මේ දවස්වල පොහොර ගැටලුවේදී ගොඩක් බලපෑම් කරනවා. ඈ ගුරු සංගම්, අර ගුරුවරුන්ගේ සිර මේ මොකද්ද අපි කීකට කියන්නේ මේ නිරෝධායනයට විරුද්ධ ගුරු සංගම් කටයුතු කරනවා. බලපෑම් කරන කණ්ඩායම්. එවැනි අයත් ව්‍යාපාරවලට ඉන්නවා. ව්‍යාපාරවලට වාසිදායක විදියටත් අවාසිදායක විදියටත් බලපෑම් කරන කණ්ඩායම්වල බලපෑම බලපානවා. බලපෑම් කරන කණ්ඩායම්වල බලපෑම බලපානවා. වාසිදායක වෙන්න පුළුවන්, අවාසිදායක වෙන්න පුළුවන්. අන්තිම එක රාජ්‍ය නියාමන ආයතන. දැන් ව්‍යාපාරවල කටයුතු පාලනය කරන ආයතන තියෙනවානේ. නීති රීති සකස් කරනවා, පාලනය කරනවා. මට එවැනි ආයතනයක් කියන්න බලන්න කවුරු හරි. ඈ නියාමන ආයතන. එතකොට නියාමන ආයතන වලට පාරිභෝගික සේවා අධිකාරිය, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය ආයතන තියෙනවානේ. දැන් ඔය සමහර දේවල් හොටෙල් වාගේ පරීක්ෂා කරන්න PHI මහත්තුරු එහෙම එනවා. පැහැදිලිද? එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාගේ දේවලුත් සමහර දේවල් නියාමන ආයතන තියෙනවා. එතකොට විවිධ නියාමනයන් සිදු කරන, එහෙම නැත්නම් පාලනයන් සිදු කරන, එහෙම නැත්නම් විවිධ නීති රීති එහෙම සම්පාදනය කරන ආයතන තියෙන අපි ඒවට කියනවා නියාමන ආයතන. එතකොට අපි සූක්ෂම පරිසරය කියලා එකක් හඳුනා ගන්නවා. මොකද සූක්ෂම පරිසරය කියන්නේ? අභ්‍යන්තර, ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ඉතාම සමීපව කටයුතු කරන පරිසරය අපි කියනවා සූක්ෂම. මොකද සූක්ෂම පරිසරය කියන්නේ? ව්‍යාපාරයෙන් ඉතාම ආසන්නව කටයුතු කරන පරිසරය. එතන මේ පරිසරයයි තියෙනවා අභ්‍යන්තර පරිසරයයි ආසන්න පරිසරයයි. පැහැදිලිද? එහෙනම් සූක්ෂම පරිසරය කියන්නේ මොකද්ද? ආසන්නව කටයුතු කරන පරිසරවල එකතුව.
ආසන්නම කටයුතු කරන පරිසර වල එකතු කවුද? අභ්‍යන්තර පරිසරයයි බා ආසන්න පරිසරයයි. පැහැදිලිද? අපි කිව්වා බාහිර පරිසරයේ කොටස් දෙකයි ආසන්න පරිසරය හා සාර්ව පරිසරය. ඊ ආසන්න පරිසරයයි අභ්‍යන්තර පරිසරය එකතු වුණාම අපි ඒකට කියනවා මොකක් කියලාද? සූක්ෂම පරිසරය. මොකද්ද සූක්ෂම පරිසරය කියන්නේ? මොකද්ද සූක්ෂම පරිසරය කියන්නේ? අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය එකතු වුණා අපි කියනවා සූක්ෂම පරිසරය. බලන්න සූක්ෂම පරිසර සාධක මොනවාද අපි කියමු කාරණා. ඈ සූක්ෂම පරිසර සාධක මොනවාද? අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, සැපයුම්කරුවන් අතරමැදියන් අපි කතා කළා, ගනුදෙනුකරුවන්, තරංකරුවන්, සමීප ප්‍රජාව, ආ ව්‍යාපාරයේ සමීප ප්‍රජාව, වෘත්තීය සමිති මේගොල්ලෝ කවුද? සූක්ෂම පරිසර බලවේග. අභ්‍යන්තර පරිසර බලවේග සහ ආසන්න පරිසර බලවේග වල එකතුවට අපි කියනවා සූක්ෂම පරිසරය. සූක්ෂම පරිසරය. පැහැදිලිද? සූක්ෂම පරිසරය. එතන සාර්ව පරිසරයේ පොදු පරිසරයට අපි කියනවා ව්‍යාපාරය හා බැඳුණු පුළුල් වටපිටාව. පුළුල් වටපිටාවට අපි කියනවා පොදු පරිසරය, සාර්ව පරිසරය. ව්‍යාපාරයක් කටයුතු කරන පුළුල්, ඉතාම පුළුල්. ප්‍රබල පුළුල් භාවයක් තිබෙන පරිසරයකට අපි කියනවා සාර්ව පරිසරය, එහෙම නැත්නම් පොදු පරිසරය කියලා කියනවා. මේක කොහොමවත් ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. ව්‍යාපාරයට කොහොමවත්ම පාලනය කරන්න බැරි පරිසරය. මේ මම මේ කතා කරන දේවල් පුතේ ඔයාලට ගිනුම් කරන එකත් හරි වැදගත්. ගිනුම් කරන එකත් මේක හරි වැදගත්. ඒ වගේම අපි කටයුතු කරනවානේ මේ පරිසර සාධක. දැන් අපි කියන කොහොමවත් පාලනය කරන්න බෑ කියලා. කොහොමවත් පාලනය කරන්න බැරි හන්ද මොකද අපි කරන්න ඕනේ? කල් තියා හඳුනාගෙන ඒ අනුව අනුවර්තනය වෙන්න ඕනේ. කල් තියා හඳුනාගෙන ඒ අනුව අනුවර්තනය. කොවිඩ් වල අනුවර්තනය වෙනවා වගේ. පැහැදිලිද? කොවිඩ් වල අනුවර්තනය වෙනවා වගේ කටයුතු කරන්න ඕනේ. දැන් අර මේ දවස්වල හැමෝම පොලිතින් එල්ලගෙන තියෙන්නේ. ඇයි? කොවිඩ් වලින් බේරෙන්න. පැහැදිලිද? මොනවද සාර පරිසර බලවේග? අපි මේකට කියනවා මේ මේක මට කෙටි වචනේ මතක නැහැ මම ඒ වෙලාවට කියන්න. එකක් තමයි දේශපාලන හා නෛතික පරිසරය. දේශපාලන හා නෛතික පරිසරය. දෙවෙනි එක ආර්ථික පරිසර ඉකොනොමික් එන්වයර්න්මන්ට්. තුන සමාජ හා සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, ගෝලීය පරිසරය. ප්‍රජා පරිසරය. අයිත් බලන දේශපාලන ආර්ථික සමාජීය තාක්ෂණික ස්වභාවික ගෝලීය හා ප්‍රජා පරිසරය. අපි මේවට කියනවා සාර්ව පරිසර. අපිට කාම කොහොමවත් පාලනය කරන්න බෑ. කොහොමවත් පාලනය කරන්න බෑ මේ වයිදින වෙනස්කම් ඇතිවන බලපෑම කල්තියා හඳුනාගෙන ඊට අනුවර්තනය වීම තමයි අපි කරන්න ඕනේ. අපි කියනවා සාර්ව පරිසර සාධක. මොනවාද? සාර්ව පරිසර සාධක. සාර්ව පරිසර සාධකේ පළවෙනි එක මොකද්ද? දේශපාලන හා නෛතික පරිසරය. මොකද දේශපාලන හා නෛතික පරිසරය කියන්නේ? දේශපාලන ව්‍යුහය මේ මේකේ කොටස් සංරචක. දේශපාලන ව්‍යුහය ධනවාදී දේශපාලන ව්‍යුහයක්ද, සමාජවාදී ව්‍යුහයක්ද, මිශ්‍ර ව්‍යුහයක්ද? ඒක බලපානවා. හරිද? එතකොට දේශපාලන ප්‍රතිපත්ති මොනවාද? අනුගමනය කරන ප්‍රතිපත්ති. දැන් දේශපාලන ව්‍යුහය කියවම ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය. ඒ වගේ අයික තමයි ව්‍යුහය කියන්නේ. එතකොට කොහොමද බලතල තියෙන්නේ ඒගොල්ලන්? අන්න ඒකම ව්‍යුහය. ප්‍රතිපත්ති කියන්නේ ගන්නා තීරණ, අනුගමනය කරන ක්‍රමවේද. අනුගමනය කරන ක්‍රමවේද. ගොවින්න පොහොර නිකන් දෙනවද නැද්ද? සහනයක් දෙනවද නැද්ද? අන්න ප්‍රතිපත්ති. කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්ද? එහෙම නැත්නම් නිෂ්පාදකයන්ට කොහොමද සහන දෙන්නේ? දෙනවද නැද්ද? අන්න දේශපාලන ප්‍රතිපත්ති. එතකොට දේශපාලන කණ්ඩායම්, දේශපාලන ස්ථාවර භාවය. මොකද ස්ථාවර භාවය කියන්නේ? ශක්තිමත් ආණ්ඩුවක් කියන අපි කියන දේශපාලන ස්ථාවර භාවයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ස්මූත්ලි සුමට ලෙස කටයුතු පවත්වාගෙන යනවා නම් රටේ අපි කියන දේශපාලන ස්ථාවර භාවයක් තියෙනවා කියලා. ආණ්ඩු පෙරලීම් වෙන්නේ නැත්නම් නිරන්තරයෙන් මන්ත්‍රීවරු එහාට මෙහාට පනින්නේ නැත්නම්, අමාත්‍යංශ වෙනස් වෙන්නේ නැත්නම් අපි කියන දේශපාලන ස්ථාවර භාවයක් තියෙනවා කියලා. පැහැදිලිද? එතකොට රාජ්‍ය නියෝජිත ආයතන වල ක්‍රියාකාරීත්වය, රජයේ නියෝජිත ආයතන තියෙනවා. රජය හා බැඳිච්ච නියෝජිත ආයතන තියෙනවා. දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්.
එවැනි ආයතන වල කටයුතු කොහොමද සිදු වෙන්නේ? මේ දේශපාලන පරිසරය වැදගත්. ඊට පස්සේ විවිධ අනපනත් නෛතික පරිසරයේ විවිධ අනපනත් අයිති වෙන නෛතික පරිසරයට. ඔයාලා දන්න අනපනත් ගොඩක් තියෙනවා නේ. 2007 අංක 7 දන්න සමාගම් පනත, 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත, 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, ඖෂධ නියාමන අධිකාරී පනත 2015 අංක 5 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත ගොඩක් පනත් තියෙනවා. දේශීය ආදායම් බදු පනත, මුද්‍ර බදු පනත, එකතු කළ අගය බද අගය එකතු කළ අගය මත බදු පනත, සේවක අරසාද කර්මදාල් පනත විවිධ ආන පනත් තියෙනවා. අපි මේවා හඳුන්වනවා මොනා කියලාද? නෛතික හා දේශපාලන පරිසරය. පැහැදිලිද? එතකොට දේශපාලන වෙනස් වීම, නෛතික වෙනස් වීම, ඒ පරිසරයේ සිදුවන දේවල් විවිධාකාරයෙන් අපිට බලපානවා. ඒක නිසා අපි මේ පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පරිසරය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. පැහැදිලිද? දැන් ඔයාලා දන්නවා ඇති සමහර වෙලාවට දන්නේ නැහැ ඇත්තටම. දැන් ඔය ව්‍යාපාර විවිධ දේශපාලන කණ්ඩායම් වලට උදව් කරනවා. ඇයි උදව් කරන්නේ? ඒ ඇතිවන වෙනස් වීම ව්‍යාපාර වලට බලපාන නිසා. බලපෑම් ඇති සිදුවන බලපෑම් ව්‍යාපාර වල බලපාන නිසා වෙනස් වීම දෙගොල්ල ඒ කියන්නේ ව්‍යාපාර දේශපාලන කණ්ඩායම් එක සුහදව කටයුතු කරන ව්‍යාපාරිකයා. දේශපාලන හා නෛතික පරිසරය තුළ සිදුවන වෙනස් වීම ව්‍යාපාර වල වැදගත් වෙන්නේ ඇයි? ඇයි වැදගත් වෙන්නේ? ඈ දැන් රජයේ අනපනත් නිසා අසාධාරණ තරංකාරීත්වයෙන් ව්‍යාපාරය ආරක්ෂා වෙනවා. අසාධාරණ තරංකාරීත්වයෙන් ව්‍යාපාර ආරක්ෂා වෙනවා. දැන් බලන්න දැන් අපිටම හොඳ නිෂ්පාදකෙක් ඉන්නවා, ගුණාත්මක විදිහට බහන්න නිපදවනවා. බහන්න ගුණාත්මකව නිපදවනවා. එතකොට ඒ හා සමානව බාල බහන්න නිෂ්පාදනය කළ අඩු මිලකට පාරිභෝගිකයන්ට දෙනවා තව එක්කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? අර හොඳට බහන්න නිපදවන පාරිභෝගිකයන් හොඳ බහන්නයක් ලබා දෙන නිෂ්පාදකයාට ඒක බලපානවා. හැබැයි රජයේ නීතිය වලින් අර බාල බහන්න ගුණාත්මක බව අඩු බහන්න නිපදවන එක වළක්වනවා නම් එතකොට මොකද වෙන්නේ? ඒක යහපතක් වෙනවා. ඇයි? ඇයි යහපතක් වෙන්නේ? අසාධාරණ තරංගකාරීත්වයෙන් නිෂ්පාදකේ ආරක්ෂා කරනවා. පාරිභෝගිකේ ආරක්ෂා කරනවා. ගුණාත්මයෙන් අඩු බහන්න නිපදවන එක වළක්වනවා. දැන් බලන්න පහුගිය දවස්වල කහ කුඩු වල ගුණාත්මක බව අඩුයි. මිරිස් කුඩු වල ගුණාත්මක බව අඩුයි. එතකොට මේ වගේ නීති රීති දින හන්ද මොකද වෙන්නේ? පාරිභෝගිකේ ආරක්ෂා වෙනවද නැද්ද? ආරක්ෂා වෙනවා. දැන් ඔය අපි ව්‍යාපාරවල තිබෙන තරාදු වාර්ෂිකව බලපත්‍ර අලුත් කරන්න ඕනේ. ලයිසන් එක අලුත් කරන්න ඕනේ. එතකොට තරාදු චෙක් කරනවා. බර හරියට තියෙනවද? කිලෝ එකක් කිරුවම කිලෝ එක හරියට තියෙනවද කියලා පරීක්ෂා කරනවා. එතකොට පාරිභෝගිකේ ආරක්ෂා වෙනවද නැද්ද? ආරක්ෂා වෙනවා. පැහැදිලිද? එතකොට ව්‍යාපාර ලියාපදිංචි කියන්නේ නීති මේලයක්. සමාගමක් ලියාපදිංචි කරන්න ඕනේ, සංස්ථාපනය කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? නීති මේ වශයෙන් පිළිගැනීමක් තිබෙන ව්‍යාපාරවල බලන්න නෛතික පරිසරයේ වැදගත්කම. ඈ ව්‍යාපාර ලියාපදිංචි කරනවා නීතියට අනුව, නීතියට අනුව ලියාපදිංචි කළාම නෛතික පිළිගැනීමක්, ව්‍යාපාරයට නෛතික පිළිගැනීමක් ලැබෙනවා. ඒක ව්‍යාපාරවල හරිය වැදගත්. පැහැදිලිද? රජයේ ප්‍රතිපත්ති සහන සහ සහන ව්‍යාපාරවල දියුණුවට හේතු වෙනවා. හොඳ ප්‍රතිපත්ති මම අර ඉස්සෙල්ලා කිව්වේ අඩු පොලියට ණය දෙනවා. අඩු පොලියට ණය දෙනවා. ණය සහන කාලයන් දෙනවා. පොලි කපා හරිනවා. පොහොර සහන සහන ආධාර දෙනවා. මොකද වෙන්නේ? ව්‍යාපාරවලට සහනයන් ලබා දෙනවා. ව්‍යාපාර දියුණු වෙන්න හේතු වෙනවා. ඒකන්ද මේ නී නෛතික ප්‍රතිපත්ති, රජයේ ප්‍රතිපත්ති ව්‍යාපාරවලට හරි වැදගත්. දැන් සමහර වෙලාවට රජය අසං කරන ගිවිසුම් තිබෙනවා. මට මතක නැහැ ගිවිසුමේ නම. දැන් ඔය ඇඟලුම් නිෂ්පාදන වලට අදාළව රජය ගිවිසුම් අසං කරනවා. ඒ කෝටා එක. කෝටා එක කියලා කියන්නේ ඒ අපිට අපෙන් නිෂ්පාදන ගන්න ප්‍රමාණය. වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ ඇඟලුම් මහා නිෂ්පාදන ආයතන දියුණු වෙනවා. අපි නිපදවන ඒවා ගන්න නැත්තම් ඒ ව්‍යාපාර කඩාවැටෙනවා. තමයි ගිවිසුම් ගහනවා. අපි නිපදවන ඇඟලුම් මෙන්න මේ රට ගන්නවා. අපි නිපදවන තේ මෙන්න මේ රට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි නිෂ්පාදන වලට වෙළඳපළක් තිබෙනවා. ව්‍යාපාර වර්ධනය වෙනවා. රජින් කරන්නේ මේවා. එතකොට මේවා නීතිමය පරිසරය, දේශපාලන පරිසරය. පැහැදිලිද? ඒ මගින් මොකද වෙන්නේ? ව්‍යාපාර වර්ධනය වෙනවා.
අයහපත් තත්ත්වයන් තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට. දැන් බලන්න පොලිතින් තහනම් කරනවා. ඒතර පොලිතින් ආශ්‍රිත සමහර ව්‍යාපාරවල ඒක අයහපත්. අනික පාරිභෝගිකයන් ඒ වගේට යහපත් වෙන්න පුළුවන්. ඒතර සමහර නීති නීති ගෙනාවම සමහර ව්‍යාපාර මොකද වෙන්නේ? අයහපත් වෙනවා. ආ අයහපත් විදිහට බලපාන. පැහැදිලිද? එතකොට නෛතික පරිසරය ව්‍යාපාර වලට වාසිදායක විදිහට බලපානවා අවාසිදායක විදිහටත් බලපානවා පැහැදිලිද වාසිදායක විදිහටත් බලපානවා අවාසිදායක විදිහටත් බලපානවා හරි මොනවාද තියෙන ගැටලු මේ දක්වා මොනවාද තියෙන ගැටලු මොන අද දවසේ අපි කතා කරේ ව්‍යාපාරය සහ ව්‍යාපාරයේ පරිසරය කොහොමද ව්‍යාපාර වල බලපාන්නේ කියලා සාරාංශයක් කරනවා නම් व्यापारे व्यापारे विवृत पद्धति संवृत्त कटित करुक्त कटित करटित करता व्यापार पारे व्यापार कटित करटपिटा कोटा दिखाई की लगी हुआ अभ्यंतर पारे बाहर पारे बाहर पारे कोटा दिखाई की लगी हुआ आसन्न पारे सूक्ष्म पारे सार्व पारे इतना अभ्यंतर पारे संपूर्ण कथा कला आसन्न पारे कथा कला මේ ආසන්න පරිසරයේ අභ්‍යන්තර පරිසරයේ එකතුවට අපි කියවා සූක්ෂම පරිසරය කියලා මතක ඇතිනේ නේ සූක්ෂම පරිසරය කිව්වේ අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය එතකොට සාර්ව පරිසරය අපි දේශපාලන හා නෛතික පරිසරය දේශපාලන හා නෛතික පරිසරය ගැන අපි කතා කළා අපිට ඊළඟට ඉතුරු වෙලා තිබෙන්නේ ආර්ථික පරිසරය ආර්ථික පරිසරය එහෙමනම් මේ කතා කරපු ඒවා හරිය පොලිටිකේ කතා කළේ ඒ ටික මනවින් පාඩම් කරගන්න මේ මොකද අපිට विभाग प्रश्न कथा करवस्था अड़ी एक अभी कथा करना मतक आगे पायांकर विभाग हम उत्तर आगे पुलवांगी हेम नीते अद दस अभी नवत्मो हेट उदय पांदर कौंसलट मारतेमो हेम सील शुभम शुभ रात्रि प्रार्थना करवा हेमना अद दस नवत्मो